පාන්දර 4 මාට තමයි මම ගෙදරින් පිටත් උනේ ඇඩිලේඩ් වලට එනකොට මගේ හෝටල් එකට එනකොට හරියටම හවස 3:00 මාර වුණා ඉතින් මේකට ගොඩක් මෙච්චර වෙලා යන්නේ සාමාන්‍යයෙන් එක එක තැන්වල නවත්වලා ආපු නිසා තමයි එච්චර වෙලා ගියේ ඉතින් කොහොම හරි මම ටග්ගල හෝටල් එකට චෙක් ඉන් වෙලා බඩු ටික තියලා ඊට පස්සේ මුලින්ම ආවේ ඇඩිලේඩ් බොටැනිකල් ගාඩන් එකට ඉතින් මේ ගාඩන් එක හරිම ලස්සනයි ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ ඔයාලට පේනවා ඇති මේ ගාඩන් එකේ හැම ගහකම වවුලු පිරීලා ඉන්නවා ඉතින් මම ඒකත් ඔයගලන්ට පෙන්නන්නම් මම දැන් ගාඩන් එක වටේ රවුමක් යනවා ඉතින් ඒකේ ෂොට්ස් ටිකක් ලස්සන ඒවා ඔයගලන්ට දැන් වීඩියෝ එකේ පෙන්නන්නම් ඉතින් ඇඩිලේඩ් ටවුන් එකේ හැමතැනම ඇවිදිනකොට මෙන්න මේ වගේ එක එක ඉලෙක්ට්‍රික් කාර්ට්ස් තියෙනවා. ඉතින් මොකද්ද කියලා බලමු. මොකද මෙල්බන් ටවුන් එකේ මේ වගේ දෙයක් නැහැ. මට මතක විදිහට මෙල්බන් වල එකපාරක් ඇවිල්ලා ඒක ටිකක් අසාර්ථක වුණා. හැබැයි ඇඩිලේඩ් වල මං හිතන්නේ මේ ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙලා තියෙනවා. මොකද එක එක කම්පැනිස් වලින් මේ වගේ ඉලෙක්ට්‍රිකල් ස්කූටර්ස් දාලා තියෙනවා. ඉතින් මේ ස්කූටර්ස් පාක් කරලා තියෙන තැනක අපිට තියෙන ෆෝන් එකකින් මේකේ ඇප් එකක් තියෙනවා. ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ අපේ විස්තර පිරෙව්වට පස්සේ මේක පාවිච්චි කරන්න ගන්න පුළුවන්. ට්‍රිප් එකකට මේකේ සල්ලි කැපෙන්නේ අපි පාවිච්චි කරන විනාඩි ගානට. ඒ කියන්නේ අපි රයිඩ් කරන විනාඩි ගානට විනාඩියකට 7.45ක් තමයි කැපෙන්නේ. ඒ කියන්නේ $7.45ක් කැපෙනවා විනාඩියකට. මට නම් එහෙම ලොකුවට මේක පාවිච්චි කරන්න දුරක් යන්න එහෙම කියලා නැහැ. හැබැයි try කරන්න ආසයි. විනාඩි දෙක තුනක් මේක ගිහිල්ලා බලනවා ඉතින් මේ විදිහට තමයි ස්කූට එක තියෙන්නේ ස්කූටරේකට හෙල්මට් එකක් එනවා මෙන්න මේ වගේ QR කෝඩ් එකක් තියෙනවා ඒ කෝඩ් එක ස්කෑන් කරලා විස්තර එකතු කරලා හෙල්මට් එක දාගෙන රයිඩ් කරන්න පුළුවන් බ්‍රේක් එක තියෙනවා ඒ වගේම මෙතනින් ඇක්සලරේටර් එක ඇක්සලරේට් කරන්න පුළුවන් හරි එහෙනම් රවුමක් ගිහිල්ලා බලමු Thank you.
එක ඇහෙනවද දන්නේ නැහැ. හැබැයි ඔයාලට පේනවා ඇති මම දැන් ඉන්නේ යුනිවර්සිටි ඔෆ් සවුත් ඕස්ට්‍රේලියාවේ ඉස්සරහා. ඉතින් ගොඩක් නංගිලා මල්ලිලා රීජනල් යුනිවර්සිටි ගැන විස්තර අහනකොට මම කියනවා සවුත් ඕස්ට්‍රේලියාව හැම ට්‍රයි කරන්න කියලා. ඉතින් සවුත් ඕස්ට්‍රේලියාව මුළු ස්ටේට් එකම රීජනල් ගණයට වැටෙන්නේ. ඉතින් මේ යුනිවර්සිටි එක ඇත්තටම ඇඩිලේඩ් වල සිටි එකේමයි තියෙන්නේ. ඉතින් මේකේ ස්ටඩි කරොත් එහෙම අවුරුදු 3ක වර්ක් වීසා එකක් ඔයාලට ගන්න පුළුවන් ඔයාලගේ කෝස් එක ඉවර කරාට පස්සේ. ඉතින් යුනිවර්සිටි එක හරිම ලස්සනයි. පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඔයාලට බලන්න දාන්නම්. මම Google Maps වල සර්ච් කරලා බැලුවම University of South Australia එකේ තව බ්‍රාන්චස් කිහිපයක් මේ ඇඩිලේඩ් සිටි එකට දුරිනුත් තියෙනවා. මේ මම පෙන්නන්නේ සිටි එක මැද්දේ තියෙන බ්‍රාන්ච් එක. ඉතින් මේකේ එක එක ෆැකල්ටිස් කිහිපයක් මේ ඒරියා එක වටේටම තියෙනවා එක එක බිල්ඩින්ග්ස් වල. University of South Australia එක පහු කරගෙන චුට්ටක් යද්දී University of Adelaide කියන යුනිවර්සිටි එකක් එතන මෙහා පැත්තේ තියෙන්නේ. ඉතින් ඇත්තටම අපි මේවා සිටි එකට කියන්නේ මේ South Australia එනකන් මමත් දන්නේ නැහැ මේ යුනිවර්සිටි දෙක මෙහෙම ළඟ ළඟ තියෙන්නේ කියලා. ඉතින් මේක හොඳ අවස්ථාවක්. බිල්ඩින්ග්ස් හරිම ලස්සනයි. මම වීඩියෝ ක්ලිප්ස් දාන්නම්. හරිම නිකන් හරිම ඒන්ෂන්ට් විදිහට පරණ ටයිප් එකට තියෙන්නේ. හරිම ලස්සනයි. ඔයාලට පේන ඇති මම දැන් ඉස්සරහ හිටගෙන ඉන්න එකත්. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ යුනිවර්සිටි ඔෆ් ඇඩිලේඩ් කියන යුනිවර්සිටි එක ඉස්සරහට. ඉතින් මේ යුනිවර්සිටි දෙකම ළඟ ළඟ තියෙන්නේ. ඉතින් මං කලින් කිව්වා වගේ මේ යුනිවර්සිටි ඔෆ් සවුත් ඕස්ට්‍රේලියා සහ යුනිවර්සිටි ඔෆ් ඇඩිලේඩ් කියන යුනිවර්සිටි දෙකම ඇඩිලේඩ් සිටි එකේමයි තියෙන්නේ. අර මං කලින් පෙන්නපු පරණ ලස්සන බිල්ඩින් වලට අමතරව මෙන්න මේ වගේ නවීන පන්නේ බිල්ඩින්ග්ස් උත් තියෙනවා. ඒ කියන්නේ මේ යුනිවර්සිටි එකේ එක එක ෆැකල්ටිස් සඳහා යාලා වෙන වෙනම බිල්ඩින්ග්ස් තියෙනවා සිටි එක පුරාවටම. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති මේ කැම්පස් දෙකේම නවීන පන්නේ බිල්ඩින්ග්ස් දෙකත් ළඟ ළඟම තමයි තියෙන්නේ. ඊළඟට මම මෙතන ඇවිදන් යද්දි ඔයාලට පේනවා ඇති තවත් යුනිවර්සිටි එකක් හම්බුණා. මේ තියෙන්නේ ෆ්ලින්ඩර්ස් යුනිවර්සිටි එක. ඉතින් මේ ෆ්ලින්ඩර්ස් යුනිවර්සිටි එකේ සිටි එකේ තියෙන බ්‍රාන්ච් එක පිහිටලා තියෙන්නේ ඇඩිලේඩ් සිටි එක මැදමයි.